අපේ අලිරාල මාමා ඔන්න පුංචි දුවේ පුතේ එක කැලෑවක හරීම හිතොන්ද හැමෝටම කරුණාවන්ත අලිරාල කෙනෙක් හිටියා. මෙයා තමයි මේ කැලෑවේ ලෙඩ වෙන තුවාල වෙන අනෙක් සතුන්ට බෙහෙත් දෙන්නේ වගේම බෙහෙත් දාන්නෙත්. ඉතින් කැලේ අනෙක් යාළුවෝ හැමෝම අලිරාල මාමට හරීම ආදරෙයි. ඔන්න ඉතින් දවසක් උදේ අලිරාල මාමා ළඟට අසනීප වෙලා කුකුල්රාල, රිලාහාමි, නරිරාල බෙහෙත් ගන්න ඇවිත් හිටියා. එයාලා ආපු පිළිවෙලටයි ඉඳගෙන හිටියේ. ඒ අතරේ අලිරාල මාමා උණ ඇදිලා ආපු චූටි අලි පැංචෙක්ක බලන ගමන් තමයි හිටියේ. එක පාරටම වලස් බබා හති දාගෙන දුවගෙන ආවා. අලිරාල මාමේ, අලිරාල මාමේ, මොකද මොකද වලස් බබෝ, මොකද මේ හොඳටම කලබලෙන්? අනේ අලිරාල මාමේ, අපේ අම්මට හොඳටම සනීප නැහැ. බේත් ගන්නත් එක්කන් එන බැරි තරමට වෙවුලනවා, කිඳිරි ගානවා. එහෙනම් මේ අයට ටිකක් ඉන්න කියන්න වෙනවා. වලස් සාමනේට හොඳටම සනීප නැහැනේ, අපි ඉන්න. අලිරාල මාමා ගිහින් එන්න. අලිරාල මාමා එයාගේ ලොකු බයිසිකලෙන් වලස් බබාවත් දාගෙන වලස් සාමිය බලන්න ඉක්මනට ගියා. අනේ මගේ තුනටිය අම්මෝ, ඇඟත් දෙනවා අම්මෝ, හරිම වේදනාවයි කිය කියා කෙඳිරි ගානවා ගෙදර මිතුරටත් ඇහෙනවා. අලිරාල මාමා වලස් සාමියට කතා කළා. කෝ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ආනේ හොඳටම උන, මං බෙහෙත් ටිකක් දෙන්නම්, විවේක ගන්න ඕන වලස් සාමිනේ, එතකොට තමයි ඉක්මනට හොඳ වෙන්නේ. හොඳයි අලිරාල, මම ඒ විදිහටම පරිස්සමෙන් ඉන්නම්. මගේ පුතා මා බලා ගන්නවනේ අලිරාල. ඒක තමයි, එහෙනම් මම යන්නම්. වලස් බබා හොඳ පුතෙක් කාමිනේ. තව බෙහෙත් ගන්න ආපු අය කීප දෙනෙක්ම ඉන්නවා. ඉන්න කියලායි ආවේ. හරි හරි අලිරාල, ඔයාට ගොඩාක් ස්තුතියි. ඔව් අලිරාල මාමේ, අලිරාල මාමට ගොඩක් ස්තුතියි. ඉන්න වරක ගෙඩියක් තියෙනවා, මාමා මේක අරන් යන්න. ඕන නෑ වලස් බබෝ. නෑ නෑ අලිරාල මාමේ, මේක අරන් යන්නකෝ. එහෙනම් වලස් බබාටත් ගොඩක් ස්තුතියි, මං ගිහින් එන්නම්. දැක්කද දුවේ පුතේ, වලස් බබා හරීම හොඳයි නේද? පුතාලා දූලත් ලොකු දරුවෝ වුණාම අම්මටයි තාත්තටයි ලෙඩ වුණාම තලකන්න ඕනි. එයාලව ආදරෙන් බලාගන්න. හරියට අම්මයි තාත්තයි පුංචි කාලේ ඔයාව බලාගත්ත වගේ. තේරුණා නේද?